ජෙසුපිහිට අයි. අද සුවිශේෂක මාක්තුමාගේ මංගල්‍ය සමරනු ලබනවා. සුවිශේෂකවරුන් හතර දෙනාග අතරින් ලෝක් මාක් මතය උචුවාම් මේ සුවිශේෂකවරුන් හතර දෙනාගෙන් පළමුවෙන්ම ජෙසුස් වහන්සේ ගැන උන්වහන්සේ සුභාරංචිය ගැන ලිව්වේ සුවිශේෂක මාක්තුමා. සුවිශේෂ හතරේ කෙටිම සුවිශේෂය තමයි මාක්තුමාගේ සුවිශේෂය. ඒ වගේම අනිකුත් සුවිශේෂකවරු මාක්තුමාගේ සුවිශේෂයනුත් දේවල් අරගෙන තමයි ලියලා තිබෙන්නේ. ඒ වගේම ඔවුන් හොයාගත්ත කරුණු කාරණාත් ඒ වගේම මාක්තුමාගේ සුවිශේෂය පදනම් කරගෙන ඔවුන් එම සුවිශේෂ ලියලා තිබෙනවා. සුදු මාක්තුමාගේ සුභාරංචිය කියවීමෙන් මෙනෙහි කිරීමෙන් අදත් අපි ජිසුස් වහන්සේ ළඟට ලඟ වෙනවා. ජිසුස් වහන්සේ ස්වර්ගයට නගින්නට පෙර අපට කිව්වා ලෝපුරා ගොස් සකල සත්වයා හට සුභාසන දේශනා කරන්න කියලා. ජිසුස් වහන්සේ වෙනුවෙන් දෙයක් කරොත් ඒ සදාකාලිකව පවතිනවා. මාක්තුමාගේ ජීවිතය, මාක්තුමාගේ සුවිශේෂය ඊට කදිම උදාහරණයක්. ඒක නිසා අපට දෙවියන් වහන්සේ දී තිබෙන තලින්තු හැකියාවන් යහපත්කම මේවා උපයෝගී කරගනිමින් හදවත්වලට උන්වහන්සේගේ වචනය රැගෙන යන්නට සුද්ධෝ මාක්තුමාගේ මංගල්‍ය දවසේදී අපි අදිස්ථාන කරමු. ඒ වෙනුවෙන් අපි යාඥා කරමු. චේසු පිහිටයි.